අපේ රටේ ශ්‍රී ලංකා ක්‍රිකට් වලට එල්ල වුණු තහනම අපේම අය යෝජනා කරලා ඒ කියන්නේ ඒ තහනම ලබා දීම සඳහා ඒ වාතාවරණය පරිසරය වපසරිය ශ්‍රී ලංකා ක්‍රිකට් එකෙන්ම යෝජනා කරපු දෙයක් මන් ළඟ තියෙනවා දැන් ලිඛිත සාක්ෂි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉන්ටර්නැෂනල් ක්‍රිකට් කවුන්සිල් එකේ ග්‍රෙග් බාක්ලි චෙයාර්මන් ඉන්ටර්නැෂනල් ක්‍රිකට් කවුන්සිල් කියලා තියෙනවා අගෝස්තු 28 වෙනිදා මේ ලිපියේ තියෙනවා දෙවෙනි කමියුනිකේෂන් එක ICC එකට යවන මොකක් ගැනද රජයේ ඇඟිලි ගැසීම් වලින් සිදුවෙන අභියෝග. දැන් මේකට සඳහන් කරන මම මේ මොහොත සාරාංශගතව කියන්නේ ඇත්තටම ක්‍රිකට් ගහලා ක්‍රිකට් ග්‍රවුන්ඩ්ස් තියෙන ක්‍රිකට් ප්ලේ කරන ඇත්තම ක්ලබ්ස් තියෙන්නේ 30ක් 40ක් 50ක් වගේ ප්‍රමාණයක්. 100කට වැඩි ප්‍රමාණයක් රෙජිස්ටර් කරලා තියෙනවා ක්‍රිකට් ගහන්නෙත් නැහැ ග්‍රවුන්ඩ් එකකුත් නැහැ වැඩපිළිවෙලකුත් නැහැ සභාපතිගේ ලේකම්ගේ ඡන්දය බලාගෙන. ඔන්න ඕක නතර කරන්නට කටයුතු කිරීම තුල මේ යවනවා ICC එකට ලියුම බොරුවක් ගොතලා බොරුවක් නිර්මාණය කරලා ක්‍රීඩා ඇමතිවරයා DG Sports ඇඟිලි ගහනවායි කියලා අත වශයෙන්ම මේක බරපතල ප්‍රශ්නයක්. මේ වැරදි චෝදනා ICC එකට යවලා ICC එකට කියනවා ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ ස්වාධීනත්වයට රජ ඇඟිලි ගහනවායි කියලා. දෙවෙනි චෝදනාව තමයි එක්සිකියුටිව් කමිටි එකේ අයගේ සැලරිස් ඇන් ඇලවන්සස් ටික අහපු එක. ඔබතුමා දන්නවද ඇයි ක්‍රීඩා අමාත්‍යාංශය එහෙම ප්‍රශ්නයක් ශ්‍රී ලංකා ක්‍රිකට් එකට යවලා තියෙන්නේ කියලා? මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් අහපු ප්‍රශ්නයකට උත්තර දෙන්න. ශ්‍රී ලංකා ක්‍රිකට් එකට යවුවම උත්තර ලබා ගන්න ශ්‍රී ලංකා ක්‍රිකට් එක ලියනවා ඉන්ටර්නැෂනල් ක්‍රිකට් කවුන්සිල් එකට. ඒ වගේම මේකට උත්තර එව්වෙත් නැහැ. මේ පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයකට ක්‍රීඩා ඇමතිවරයා බැඳිලා ඉන්නවා උත්තරයක් දෙන්න. ඒ උත්තරය ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් එකට යවන ඉල්ලීම මේගොල්ලෝ නිර්මාණය කරනවා ක්‍රිකට් වල ස්වාධීනත්වයට එල්ල කරන අභියෝගයක් කියලා ඒකත් ලියනවා මේ ලියුමේ. පර්ඩියම් එක මේගොල්ලෝ ඩොලර් 400 ඉඳලා 750 දක්වා වැඩි කරගෙන තියෙනවා. ඒක මේ පාර්ලිමේන්තුවේ හෙළිදරව්වයි කියලා මේක කරන්න කටයුතු කරලා තියෙනවා. තුන්වෙනි කාරණාව LPL එක ක්‍රියාත්මක වෙලා තිබෙනවා. අත්ත වශයෙන්ම ක්‍රීඩා අමාත්‍යාංශයේ අවසරයක් නැතුව. ඇයි අවසරයක් අවශ්‍ය වන්නේ? මේකට ෆොරින් ප්ලේයර්ස්ලා 40ක් 50ක් විතර සහභාගී වෙනවා. ඒ අයගේ ආරක්ෂාව. ඒ වගේම මේ වගේ තරඟවාලියක් ක්‍රියාත්මක වෙනකොට බෙටින් පිළිබඳව ඒ කියන්නේ નિયમિત નીતિ રીતિ અનુગમણය කරනවද නැද්ද කියන එක ක්‍රියාත්මක කරන්නේ સ્પોર્ટ્સ મિનિસ્ટ્રી එක. ඒකත් මේගොල්ලෝ ලියලා යවනවා ඉන්ටර්නැෂනල් ක්‍රිකට් කවුන්සිල් එකට. මේක මේ අපේ ක්‍රිකට් වල ස්වාධීනත්වයට බලපෑමක් කියලා. මේ පාර LPL එක ස්පොන්සර් කරලා තියෙන්නේ સેન્ટ્રલ බැංක් එක තහනම් කරපු මූල්‍ය ආයතනයක් MTFE කියලා. ප්‍රධාන ස්පොන්සර්ස්ලා MTFE ශ්‍රී ලංකා ඒ මහ බැංකුව තහනම් කරපු ආයතනයක්. ඒ LPL එකට තව ස්පොන්සර් කරලා තියෙනවා 1x bet betting company එක. bet 365 betting company එක. මං අහන්නේ මේව නතර කරන්න තමයි ක්‍රීඩා අමාත්‍යාංශය ශ්‍රී ලංකා ක්‍රිකට් එකට කිව්වේ අවසරය ගන්න කියලා. ඒක තමයි තුන්වෙනි කාරණාව. හතරවෙනි කාරණාව ව්‍යවස්ථාව හදන්නට නිසි බලපෑම් කරාලු. දැන් කවුද මේ ව්‍යවස්ථාව හදන්න ගියේ? ක්‍රීඩා අමාත්‍යාංශවත් නෙවෙයිනේ. මේ රටේ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකින් වන මුත්තයා මුරලිදරන්. දැන් මුත්තයා මුරලිදරන් කරන්නේ අලුත් ව්‍යවස්ථාවක් හදලා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් විනාශ කරන්නද? සිදත් වෙත්තමුණි, මයිකල් තිසේරා අලුත් ව්‍යවස්ථාවක් හදන්නට දරපු උත්සාහය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියනවා ක්‍රීඩා අමාත්‍යාංශෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ඇඟිලි ගැසීමක් කියලා. හැබැයි මේක අධිකරණයට ගියාම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වචනයක් කියන්නේ හැබැයි ලියනවා ඇඟිලි ගහනවායි කියලා. ඊළඟට කියනවා මේක තමයි පුදුම කාරණාව. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලියනවා ඉන්ටර්නැෂනල් ක්‍රිකට් කවුන්සිල් එකට ක්‍රීඩා අමාත්‍යාංශය ඩ්‍රාෆ්ට් විගණන වාර්තාව එළියට ලීක් කරයි කියලා. ලීක් කරලා ශ්‍රී ලංකා ක්‍රිකට් වලට අපහාස කරයි කියලා. හැබැයි ෆයිනල් රිපෝට් එක ඩ්‍රාෆ්ට් රිපෝට් එකටත් වැඩිය දරුණුයි, බරපතලයි. ඒකෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ වංචා හොරකම් ටික හෙළිදරව් වෙලා තිබෙනවා. ෆයිනල් රිපෝට් එකෙන් ඔප්පු කරලා තිබෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අන්ත දූෂිත ආයතනයක් බවට. ඒ වගේ අවසානදී ක්‍රීඩා ඇමතිවරයා යෝජනාවක් කරා ශ්‍රී ලංකා ක්‍රිකට් එකට ලැබෙන ලාභෙන් 120ක් ස්පෝර්ට්ස් අරමුදලට දෙන්න කියලා. ඒක අමුතු දෙයක් නෙවෙයි. ඉන්දියාවේ ඉන්දියන් ක්‍රිකට් එකත් වෙනත් ක්‍රීඩාවන් දියුණු කිරීම වෙනුවෙන් ඒගොල්ලන්ගේ ෆන්ඩ් එකෙන් 120ක් දෙනවා. ඒතර ඉන්දියාවට හොඳ නම් ඒක ක්‍රියාත්මක කරන්න ඇයි අපේ රටට හොඳ නැත්තේ? ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තමයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයට ගිහිල්ලා අපේ රටට තහනම ලබාගත් අගෝස්තු 20 2023 සහ ඊට පෙර ලියපු ලියුම් හරහා ඔප්පු වෙනවා අපේ රටේ ක්‍රිකට් තහනම නිර්මාණය කරේ ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් ඉදිරිපත් කරපු මේ බොරු, මේ වංචා සහගත, මේ අමනෝඥ කරුණු කාරණා ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම ගෙනාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එක කල්ලියකට, එක හොර කණ්ඩායමකට, හොර ගුහාවක් කරගෙන Tamanට මුදල් උපයන ආයතනයක් බවට ඒක ඒකාධිකාරිය තබා ගැනීම සඳහා තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව තුට්ටු දෙකට සිල්ලරේට ජාත්‍යන්තරට විකුණලා මේ අය මේ තහනම ගෙනාවේ.